තුන් සිතම දවා හලු කළ යළි යළි පිපි පරවුණ ප්‍රේමණීය මතක මන්දිරයක අමරණීය ආත්ම ගනුදෙනු. ආදරණීය දෙවින්දරා, ඉරිදා රාත්‍රිය කියලා කියන්නේ නොරිකෝ කොහොම හරි දෙවෙන්දරාව අල්ලගන්න වෙලාව. නොරිකෝගේ හිතේ තියෙන හැමදේම කියවනකොට දෙවෙන්දරා අහගෙන ඉන්න වෙලාව. අකමැත්තෙන් හරි නොරිස්සුමින් හරි දෙවෙන්දරා අහගෙන ඉන්නවා නම් නොරිකෝ ඉතින් කියවනවා. මේ සූදානම් ඉන්නෙත් ඒකටම තමයි. ඉතින් මං කියන දේවල් අහගෙන ඉන්න. මූණෙන් එක එක ඉරියව් පෙන්නුවට නොරිකෝ කතා කරන එක නවත්තන්නේ නැහැ. උත්තර ඕන නැහැ. මං කියන දේවල් වලට හුමිටි තියන්න ඕනත් නැහැ. අහගෙන ඉන්න බව පෙන්නුවා නම් ඇති. නොරිකෝ හරිම කරදරකාරියක් නේද? මේ අහන්නකෝ. අද කීවෙනිදද දෙවෙන්දරා? අද 17යි. අද 2017. 9 මාසේ 17 වෙනිදා. නොරිකෝගේ ජීවිතේ විශේෂ දවසක්. හැබැයි අද නෙමේ, හෙට තමයි ඒ දවස. විශේෂ වගේම එපාම කරපු දවස. තාත්තා නැති වුණේ හෙට වගේ දවසක. ඒ ගැන ඔබට නොකිය ඉන්නමයි හිතන් හිටියේ. ඒ වුණාට කතා කර කර ඉන්නකොට විත්තියේ තියෙන කැලෙන්ඩරේ දැක්කා. ඒකේ දිනේ දැක්කම ඔබට ඒක කියන්න මිතුණා. තාත්තා අපිත් එක්ක ගත කරපු අවසාන දවස, අවසාන පැය කීපය. 2013 අවුරුද්දේ අද වගේ දවසක ගෙවිලා ගියා. කතාව පටන් ගන්නකොටම දුකේ තියෙන දේවල් කියනවා නෙමෙයි. එහෙම දෙයක් කියන්න හිතුනේ අර මං කලින් කිව්වා වගේ මේ බිත්තියේ තියෙන කැලෙන්ඩරේ දැකපු නිසානේ. ජීවිතේ එහෙමයිනේ දෙවෙන්දරා. දුකයි, සතුටයි, සැපයි, ඔය හැමදේම එකතු වෙලා අපූරු ඉස්සරහකට අපිව අරගෙන යනවනේ. ජීවිතේ එහෙමයි. ඒ ගෙවෙන හැම තප්පරයකටම වටිනාකම දෙන්න ඕනේ තමයි. ඔබ හැමදාම මට ඒක කියනවා. මං ඒක ඇහෙන්නේ නැහැ වගේ ඉන්නව නෙමෙයි. ඔබ කියන්නේ ඇත්ත. කාලේ තමයි වටිනම දේ. අපි කොච්චර නම් අපේ ජීවිතේ කාලේ අපතේරලද්ද. හැබැයි මේ වෙලාවේ නම් මගේ කාලේ චිත්තක්වත් අපතේන්නේ නැහැ. වටිනම කෙනෙක්ට නොරිකෝ කතා කරනවා. දෙවෙන්දරා වටිනා කෙනෙක්. ඇහුම් කන්දෙන අය හරියට වටිනවා. ඒත් ඇහුම් කන්දෙන හැමෝටම දෙවෙන්දරා කෙනෙක් වෙන්නත් බෑ. ඉතින් මට කියන්නකෝ, අද ඔබේ දවස ගෙවුනේ කොහොමද කියලා? නොරිකෝ ඉතින් දෙවෙන්දරාට කතා කරන්න දෙන්නේ නෑනේ. නොරිකෝනේ කතා කරන්නේ. දෙවෙන්දරා කරන්නේ අහගෙන ඉන්න එක. අහගෙන ඉන්න කෙනෙක් ළඟ ඉන්නවා නම් ඕනම කෙනෙක් කතා කරයි දෙවෙන්දරා. කිසිම කෙනෙක් දුකෙන් ඉන්න එකක් නෑ. හැමෝම කතා කරයි. විශේෂයෙන්ම කාන්තාව හරිම කැමතියි දෙවෙන්දරා. කවුරු හරි කෙනෙක් ඇයට ඇහුම්කන් දෙනවට නොරිකෝ කියලා වෙනසක් නැහැ. හැම කාන්තාවක්ම එහෙම වෙන්න ඇති. හැමෝම කැමති තමන් කියන දේ කවුරුරි අහන් ඉන්නවට. හිතේ තියෙන හැමදේම ඔහේ කියවන්න කෙනෙක් ළඟ ඉන්නවනම් ආතතිය කියන එක එන්නෙම නැති වෙයි. ඒකයි නොරිකෝ හැමදාම දෙවෙන්දරාට හිතේ තියෙන දේවල් කියන්නේ. වචනයක්වත් කතා නොකර හිටියට මේ හැමදේම ඔබට ඇහෙන බව මම දන්නවනේ දෙවෙන්දරා. කතා කරන්නම දෙයක් නෑ වගේ නොරිකොත් දෙවෙන්දරා තියා බලන් ඉන්න. ඒකට නම් දෙවෙන්දරා කැමති වෙන එකක් නෑ. මොනවාරි කතා කරන්න නොරිකෝ. එහෙම කියයි. එහෙම කියයි නේද?
ලොකු දේවල් මහා දේවල් හිතේ හිර කරගෙන ඉන්නකොට දෙවෙන්දර ඕනම කාන්තාවක් කැමති කවුරු හරි Taman ළඟ ඉන්නවට හරියට නොරිකු ළඟ දෙවෙන්දරා ඉන්නවා වගේ. නිකන් නෙමෙයි මෘදු විදියට ළඟට අරගෙන බොහොම ආදරෙන් පුංචි හාදුවක් දෙනවනම් නළලට ලොකු පීඩාවකින් ඉන්න කෙනෙක් වුණත් පොඩ්ඩක් හරි සමනයකටපත් වෙයි. සනසෙල්ලකටපත් වෙයි. සිප්ප ගැනීම කියලා කියන්නේත් ආදරණීය ඖෂධයක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද දෙවිඳුර? සිප්ප ගන්න ඉඩ දෙන්න සඳ එළිය සෙනෙහසින් ඔබ පමණි දැන උන්නේ අතීතය යන්තමින් වැළපෙන්න ඉඩ දෙන්න කඳුලකට ඇති තරම් ඇස පමණි හඳුනන්නේ ආදරය මේ තරම් සිටින් ආදරේ පුදසුනේ අතුරලා හැම දුවත් සිත් මිදුල ආදරෙන් හැඩි කලා සුළඟ කලබල වෙලා මහා පහනකට ලං වෙලා දැල්වුවත් සිත් පහන් වන තුරා සැදෑවට කලින් රාත්‍රිය ඇවිල්ලා පහන නිවුණා සුළඟ රළු වෙලා සිප ගන්න ඉඩ දෙන්න සඳ එළිය සෙනෙහසින් ඔබ පමණි දැන උන්නේ අතීතය යන්තමින් වැළපෙන්න ඉඩ දෙන්න කඳුලකට ඇති තරම් ඇස පමණි හඳුනන්නේ ආදරය මේ තරම් පහුගිය අවුරුද්දක ලැබිච්ච නිවාඩුවකදී දෙවෙන්දර නොරිකෝ අම්මයි සුරංගනා සහෝදරිය එක්ක මන්නාරමට ගියා පුංචි නිවාඩුවක් ගත කරන්න. දවස් දෙකක තුනක දෙවෙන්දරා මන්නාරමට ගිහින් තියෙනවද නැතිව ඇති. මන්නාරම කියලා කියන්නේ හරිම සුන්දර පළාතක්. මේ ජීවිත කාලෙදි මහා ලොකු ගමන් බිමන් ගිහිලා නැති වුණත් දෙවෙන්දර ඒ ගියපු අතල ඔස්සේ මන්නාරම කියන්නේ මට අමතක කරන්නම බැරි තැනක්. අවුරුදු ගානක යුද්ධයක් නිසා අහිමි වෙච්ච ගොඩනැගිලි කැඩෙච්ච මිදිච්ච නටබුන් අතරේ
තාමත් නොසෙල්වි නොනැසී තියෙන අපූර්තෙන් මන්නාරමේ තියෙනවා. අපි මඩුපල්ලි රැජිය ඔය හැමතැන මැවිදල මන්නාරමේ අම්මයප්පන් වැඩිහිටි නිවාසටත් ගියා. ඒක දෙවෙන්දරා නවා තැන්තලක්. ඒක පාලනය කරන්නේ වල්ලිපුරම් කියලා අපූරු කාන්තාවක්. ඇයි වයසයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් රසායන විද්‍යාව ගන්නපු ගුරුවරියක්. දියණිවරු දෙන්නයි ඇගේ ස්වාමිපුරුෂයයි තුන් දෙනාම දැන් මේ වෙලාවට නැහැ. ඇයි ඉන්නේ තනි වෙලා. ඒ තනිකම නිසා මන්නාරමට වෙලා ඒ වැඩි නිවාසය පාලනය කරමින් සැනසිල්ල ජීවත් වෙනවා. මං ඇව දැක්කේ දේවදාසියක් වගේ. ඇත්තටම ඇය දේවදාසියක්. අපි නතර වුණේ එතන. උදේ පාන්දර අවදි වෙලා වල්ලිපුර මහත්මිය ඒ වත්තේම මල් ටික කඩාගෙන දෙවෙන්දරා මාලයක් ගොතනවා. ඒක දෙවියන්ට. අපි අයත් එක්කම තිරිකේතිස්සර කෝවිලට ගියා. ඒක තමයි බලන්න ඕනි. හරිම ලස්සනයි. පුදුමාකාර භක්තියක් හිතර දෙන්නා එතෙන්ට යනකොට. දවසක දෙවෙන්දරා අනිවාර්යෙන් මෙතෙන්ට යන්න ඕනි. මම නම නොදන්න මල් ජාතියක් කහපාට පාර දිගට වැටිලා. හරිම ලස්සනයි. අපි කෝවිලට ගිහිල්ලා පූජාවක් කරා ශිව දෙවියන්ට. එතන පිළිවෙත් හරියට තේරුම් නැති වුණාට වලිපුර මහත්මිය අපිට හැමදෙම කියලා දුන්නා. ඒක හරි අපූර්ව අත්දැකීමක්. අපි පූජාවට ගියේ රැහැ. හඳත් හොඳට පායලා තිබ්බා. ඒක මන්නාරම් හඳ. දෙවෙන්දරා එක්ක කවදා හරි දවසක මන්නාරමේ හඳ පායනව බලන්න නරක ආසයි. එහෙම දවසක් ආවත් නැතත් තාමත් වල්ලිපුර මහත්මිය අපේ අම්මට කතා කරනවා. ඇය හරිම කරුණාවන්තයි. මම කවදා හරි දවසක ඔබට ඇය ගැන කියලා තියනවද දෙවෙන්දරා? මගේ මතකේ නිවැරදි නම් මං කියලා නැහැ. ඇය සනීපෙන් ජීවත් වෙනවා. ඇයට දීර්ඝාස ප්‍රාර්ථනා කරන්න ඕනි. මං හිතන්නේ ඇය දේවදාසියක් නිසා දෙවියන් ඇය ගැන බලනවා. හරිම ප්‍රීතිමත් මුහුණක්. මොනතරම් කඩාවැටීම් තිබුණත් ඇගේ මුහුණින් හිනාව තුරන් වෙන්නේ නැහැ. දවස් 3ක් නෙමෙයි මාස 3ක් හරි එතන ඉන්න තියෙනවා නම් මං කැමති. ආපහු දවසක යන්නත් බලාගෙන ඉන්නවා. දෙවෙන්දරත් එන නොරිකුත් එක මන්නාරමට යන්න. මේ වෙලාවෙත් දෙවෙන්දරාටයි නොරිකුටයි පේන්න ඉහළ මහසේ ලස්සරට ඉනාවෙන හඳ මන්නාරමටත් ලස්සරට පේනවා. දෙවෙන්දරයි නොරිකොයි අනිත් හැමෝමයි නොදකින බොහෝ දේවල් මේ හඳ අහසට වෙලා බලන් ඉන්නවා. කවිදහසකි ලම් නොවෙයි අප දෙදිනා.
නොරික දෙවෙන්දරාට අත්තම්ම ගැන කියනවනේ, සීයා ගැන කියනවනේ. පහුගිය දවසක දෙවෙන්දර අපි අත්තම්මලාගේ ගමට ගියා. මේ ළඟට අම්මගේ හිතවත් ගුරුවරියක් මුණ ගැහෙන්නේ ගියේ. පුංචි කාලේ ඉඳලා එකට ඉගෙන ගත්ත. අපි ඒ ගෙදරට ගිහිල්ලා ආගන්තුක සත්කාර වින්දලා කට ආක් කියලා ගත කරලා ආපහු එන්න ආවා. අපි ආවේ අපේ අත්තම්මලාගේ ගෙවල් පාරේ. දැන් අත්තම්මලාගේ ගේ එතන නැහැනේ දෙවෙන්දර. එතන තියෙන්නේ අපි පුංචි කාලේ ඔංජලි පෙඳපු අඹ ගහ විතරයි. අත්තම්ම සීයාගෙන් පස්සේ ගේදොර හිමි කරගත්තු එකම මාමා ඒ හැමදේම විකුණලා බිරිඳත් එක්ක ඈත පළාතකට ගියා. ඒ දීපල ඒ ගොඩනැගිලි මිලට ගත්තු හැමෝම ඒ ගොඩනැගිලි බිමට බිඳලා දැම්මා. අඹ ගහ විතරයි ඉතුරු වුණේ. ඉස්සර අවුරුදු කාලේ එනකොට දෙවෙන්දර ඔය අඹ ගහේ සීයා ලොකු ඔංජිල්ලාවක් ගැට ගහලා දෙනවා. රටාඹ ලෑල්ලක් තිබුණා සීයාගේ. ඒ ලෑල්ල දාලා ලොකු ඔංජිල්ලාවක් තුන් දෙනෙකුට පදින්න පුළුවන්. අපේ අම්මගේ බාල සහෝදරි අපිට වැඩි අවුරුදු 3ක් විතර වැඩිමල්. ඇයත් පොඩීනේ. ඉතින් ඒ බාල පුංචි අපි දෙන්නවත් තියාගෙන ඔංජිල්ලාව පදිනවා. තුන් දෙනාටම එක පදින්න පුළුවන්. කවුරු හරි ඇවිල්ලා අපිට පුංචි තල්ලුවක් දෙනවා. ඊට පස්සේ අපි රුකුල් ගන්නවා. උඩටම යනවා. සීයා කෑ ගහනවා. එච්චර උඩට යන්න එපා කියලා. එහෙම ගිහිල්ලා ඇදගෙන වැටිච්ච අවස්ථා ගොඩයි. ඒ නිසායි සීයා එහෙම කියන්නේ. ජීවිතෙත් එහෙමයි නේද වෙන්දර. කවුරු හරි පොඩි තල්ලුවක් දුන්නාම අපි ඕන රුකුල් ගන්න. ඒ ජීවිතේට තල්ලුව දෙන කෙනාගින්ම හැමදේම බලාපොරොත්තු වෙන්න බෑ. ඔංචිල්ලාව කියන්නේ පාඩමක් කියලා අද වෙනකොට හිතෙනවා. සීයා ලත්තමලත් එක්කන් සන්තෝෂෙන් ගෙවිච්ච පොඩි කාලේ ඇත්තටම හිතුවේ නැහැ දෙවෙන්දර අද වගේ දවසක් අපිට උදා වෙයි කියලා. මං කියන්නේ නැහැ අද කියන්නේ දුකට විතරයි කියලා. නැහැ. නමුත් පුංචි කාලේ තියෙන සැනසෙල්ල සතුට වැඩිහිටි වුණාම නම් කවදාවත් ලැබෙන්නේ නැහැ. අදටත් පුංචි ළමයි එහාට මෙහාට දුවනවා දකින්නකොට සෙල්ලම් කරනවා දකින්නකොට ඇත්තටම ආසෙ හිතෙනවා. ඊට පස්සේ පව් කියලා හිතෙනවා. මෙහෙම ඉඳලා මේ දරුවොත් වැඩිහිටි වෙනවනේ. ඊට පස්සේ ඉතින් ওই සැහැල්ලුව නැති වෙනවා. වගකීම්, නීති රීති, හිත් බිඳීම්, පැඳීම් ඔය හැමදේම අතරේ අතර මං වෙන්න තියෙනවනේ. ජීවිතේ එහෙමයි. ඔංචිල්ලාවක් වගේ. ඔබට එහෙම හිතෙන්නේ නැද්ද දෙවෙන්දර? යුගයෙන් යුගයේ ඔබ දුටුවා සසරේ තීර්ථ යාත්‍රාවේ විරලින් විරලේ ඔබ දුටුවා සසරේ තීර්ථ යාත්‍රාවේ අඩු තුඩු ඇනින රැයි උණුසුම සලසන ග්‍රීෂ්මයක් විය පවසින් වැළපෙත කරදිය රේ පිපුරුණු දෙතොලට වර්ෂාවක් වී යුගයෙන් යුගයේ ඔබ දුටුවා සසරේ තීර්ථ යාත්‍රාවේ විරලින් විරලේ ඔබ දුටුවා
සුළඟේ දිය පිට ඉන්නට දැව යහනක් දිය වල්මත් විට දිවි දිය මේ බිම පෙන්වන තරු ලකුණක් විය යුගයෙන් යුගයේ ඔබ දුටුවා සසරේ තීත යාත්‍රා වෙරළින් වෙරළේ ඔබ දුටුවා සසරේ තීත යාත්‍රා සමහර වෙලාවට නොරිකුට හිතෙනවා ආශාවෙන් කරන හැමදේම අතහැරලා දාන්න. ඒත් අනිත් වෙලාවට හිතෙනවා ආශාවෙන් කරන හැමදේම අතහැරලා දැම්මොත් ජීවත් වෙන්න මොනවද තියෙන්නේ කියලා. ආශාවෙන් කරන දේවල් කිව්වට මහ ගොඩක් දේවල් නොරිකු ළඟ නැහැනේ. දෙවින්දරට කතා කරනවා. ගොඩක් ආශාවෙන් කරන දේක්. සුරංගනා සහෝදරි පවුලේ අය ඒගොල්ලත් එක්කන් කාලෙ ගෙවන එකත් ආශාවෙන් කරන දෙයක්. ඒ තෝනම මිනිස්සුෙකුට අවස්ථාවක් කිනව දෙවෙන්දරා. ඔය හැමදේම අතහැරලා දාන්න හිතන. ඒ හිතන වෙලාවට එහෙම කරන්න එපා කියන කෙනෙක් ඉන්නෝනි. පිටිපස්සෙන් උරහිසට අත තියලා කනට ලං වෙලා නවතින්න එපා ඔයා යන්න. ඔයාට පුළුවන් කියන කෙනෙක් හැමෝටම ඉන්නෝනි. ඔයාට පුළුවන් කියන වචනේ ඒක මහා බලගත් වචනයක් දෙවෙන්දරා. එකිනෙකාට ආදරය කරනකොට එකිනෙකා ගැන හොයලා බලනකොට පාවිච්චි කරන වචන තියෙනවනේ. ඔය සප්තකෝසේ මහා බලගත් වචන තියෙනවා. ඔයාට පුළුවන් ඒක වචනයක්. මං ඔයාට ආදරේ කියන එක තව වචනයක්. මං හැම වෙලේම ඔයත් එක්ක ඉන්නවා කියන්නේ ඒ වගේ බලගත් තව වචනයක්. වචනයකට කරන්න පුළුවන් දේවල් ගොඩයි දෙවෙන්දරා. නිහඬ කමට වඩා වචන ප්‍රබලයි. සමහර අවස්ථාවලදී වචනවලට වඩා නිහඬකම තමයි ප්‍රබල. සමහර මිනිස්සු නිහඬ වෙනවා. සමහර වෙලාවට වචනවලට වඩා ඒ නිහඬකම ප්‍රබල වෙනවා. ඒ නිහඬකම දරාගෙන ඉන්න බැරි අයට. සමහර මිනිස්සු ඕනට වඩා කතා කරනවා. එතකොට නිහඬකමට කැමති අයට ඒක දරාගන්න බැරි වෙනවා. හරිම පටලැවිල්ලක්. මේ හැමදේම නොරිකු කියන්නේ හොඳ සිහි කල්පනාවේ. මං එහෙම කිව්වේ දෙවින්දරා බය වෙයි කියලා හිතලා. ඒ ගැන මම පියුරන්න කැමතියි. දෙවින්දරා නොරිකු හොඳ සිහි කල්පනාවෙන් ඉන්නවා. වෙලාවකට නොරිකුටම හිතුණට නොරිකු හරිම දුර්වලයි කියලා අනිත් අතට ආපහු හිතෙන්නේ නොරිකු හරිම ශක්තිවන්තයි කියලා. සමහර දේවල් දරාගෙන ඉන්නවා කියන එක හැමෝටම කරන්න බැහැ දෙවෙන්දරා. මිනිස්සුන්ට කඳුළු මවල දීලා තියෙන එක ලේසි වෙන්න. ඒ නිසා තමයි කවුරු හරි වේදනාවෙන් අඬනකොට අඬන්න දෙන්න ඕනේ. අඬන්න එපා කියන නරකයි. හිතවතියක් ළඟදි දවසක කිව්වා පීඩාවක් ආවහම හොඳට අඬන්න ඕනේ කියලා. එහෙම අඬලා 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 එක මොහොතක් එනම මනස වැඩ කරන ඒ වෙලාවේදී තීරණ ගන්න. එහෙම කිව්ව ආදරණීය හිතවතියක්. කල්පනා කරලා බලනකොට ඒකත් ඇත්ත දෙවෙන්දරා. මම තීරණය කරා කාටවත් අඬන්න එපා කියන්නේ නැහැ කියලා. අඬන්න අරින්න ඕනේ. ඊට පස්සේ දෙවෙන්දරා නොරිකුට කියන්න එපා අඬන්න එපා කියලා නම්. අඬන්න දෙන්න. මිනිස්සු අඬන්න ඕනේ දෙවෙන්දරා. ඇත්තටම අඬන්න ඕනේ. Oh,
ඈත කොහෙදෝ ගෙදරක පිරිත් සජ්ජායනාවක් ඇහෙනවා. ලතාවකට ඇහෙනවා. නොරිකෝ ඉස්සර හරිම කැමති රෑට පිරිත් අහන්න. ඒක පුරුදු කළේ තාත්තා. තාත්තා ඉන්න කාලේ එළිවෙරකම්ම ගෙදර පිරිත් අහන්න ඕනි. අපිට නිින්දෙන් ඇහැරෙන ඇහැරෙන වෙලාවට යාන්තමට පිරිත් ඇහෙනවා. ඉතින් සනීපිට ආපහු නිින්ද යනවා. තාත්තා නැති වුණාට පස්සේ පිරිත් අහන එක වදයක් වුණා. තාත්තා මතක් වෙන්න ගත්තා. දැන් වුණත් දෙවෙන්දරා ඔහේ හරි පිරිත්ක් ඇහෙනකොට තාත්තා මතක් වෙනවා. හැම රෑකම තාත්තා හරි කැමැත්තෙන් පිරිත් ඇහුවා. ගුවන්විදුලි පිරිත් තාත්තට ඇහෙන්න ඒ ගානට සද්ද වැඩියෙන් දාගෙන තාත්තා පිරිත් අහගෙන ඉන්නවා. ආටානාටිය කියලා යුනාම තමයි තාත්තා ඇඳට යන්නේ. තාත්තට ලස්සනට ලතාවට පිරිත් සජ්ජායනා කරන්නත් පුළුවන්. අපූරුවට ගාත කියන්නත් පුළුවන්. ඉස්සර නංගීමයි බුදුන් වඳිනකොට තාත්තා අපිට පිටිපස්සේ වාඩි වෙලා අපි ගාත කියන වහගෙන ඉන්නවා. එතකොට ඉතින් අපි දෙන්න හරි බයයි. ගාත වැරදුනොත් කියලා බයයි. වරදී කියලා හිතාගෙනම ගාත කියන්නේ නිසාද මන්ද දෙන්නටම වරදිනවා. තාත්තා ඒ වෙලාවට නම්කුත් කියන්නේ මතක් කරලා දෙනවා. හැබැයි බුදුන් ඇඳලා ඉවර වුණාම නම් හොඳටම දොස් කියනවා. අපි පුංචි දවස්වල ඉස්කෝලේ එක දවසක් කර නොගියත් නම් තාත්තා මුකුත් කියන්නේ නැහැ. හැබැයි ඊරිදා දවසේ දහම් පාසල මගහැරියොත් නම් තාත්තා හොඳටම දොස් කියනවා. දරුවෙක් හරියට පිළිවෙලට යහපත්ව හැදෙන්න නම් අනිවාර්යෙන් දහම් පාසල් යන්න ඕනේ කියලා තාත්තා විශ්වාස කරා. ඒ නිසා හැම ඊරිදාම අතපසු කරන්නේ නැතුව අපි දහම් පාසල් යනවා. උදේ පාන්දර නැගිටලා අම්මයි තාත්තයි එක එකතු වෙලා ලොකු මල් වට්ටි දෙකක් හදා ගන්නවා. තාමත් තියෙනවද කියන්න මම දන්නේ නැහැ. අපිට නම් ඉස්සර මල් වට්ටියට ලකුණු දෙනවා. ඒ නිසා හැමෝම තරඟිත වගේ තම තමන්ගේ මල් වට්ටිය ලස්සනට හදාගෙන යන්න කැමති. නංගි නොරිකොයි මල් වට්ටි දෙක ලස්සනට හදාගෙන මැදින් ලොකු රෝස මලකුත් තියෙනවා. එතකොට හරිම ලස්සනයි. කොහොමත් වැඩිම ලකුණු 10න් 10. ওই 10න් 10 හැම ඊරිදම අපි කොහොම හරි ගත්තා. අපිට ඒව ලකුණු කරපු පොතකුත් තිබුණා. ආඩම්බරින් ගෙදර ඇවිල්ලා පෙන්නන්න. දැන් නම් ඉතින් ළමයින්ට ඊරිදරත් ටියුෂන් පන්ති නේ දෙවෙන්දරා. දහම් පාසල් යන්නේ නෑ ළමයි. ඊරිදා දවසෙරත් පන්සල පාළුයි. අපි නම් දහම් පාසල් මගහැරියේ නැහැ. තාත්තට බය නිසා මුල් කාලේ හැම ඊරිදම දහම් පාසල් ගියාට පස්සේ අපිට දහම් පාසල ඇබ්බැහි වුණා. අනිවාර්යෙන් දහම් පාසල යන ආස වුණා. ඉස්සර අපිට හිටියා දෙවෙන්දරා පන්සලේ ලොකු හාමුදුරු ධම්මජෝති කියලා ස්වාමින් වහන්සේ කෙනෙක්. හරිම සැරයි. ගෑනු ළමයි අනිවාර්යෙන් ළමාසාරි අඳින්න ඕනි. ඉතින් ඒ හැටි වත්කමක් නැති දරුවෝ පාසල් සුදු ගවුම ඇඳලා ඊට උඩින් සුදු පාට රෙද්දක් ඇඳගෙන එනවා. ළමාසාරියක් මහගන්න වත්කමක් නැති නිසා සුදු ගවුම විතරක් ඇඳගෙන නම් දහම් පාසල් එන්න දෙන්නේ නැහැ. පිරිමි ළමයි අනිවාර්යෙන්ම අත්තික සුදු කමිසෙත් එක්ක සරම අඳින්න ඕනේ සුදු පාටින්. ඉතින් ළමයි හරි ලස්සනයි. අත්තම්ම නොරිකුටයි නංගිටයි ලස්සන ළමාසාරි දෙකක් මහලා දුන්නා. පුංචි රේන්දකුත් අල්ලලා තිබුණා. හරිම ලස්සනයි. ඉතින් ළමාසාරිත් ඇඳගෙන සුවඳම සුවඳ මල් වට්ටිත් අරගෙන දහම් පාසලෙන් ළමයි ගොඩේ ඒ අතීත මතක් කෙනකොට පුදුම සතුටක් දැනෙනවා දෙවෙන්දරා. අපි දහම් පාසලට උදේ ගියපු ගමන් කරන්නේ බෝධිමලෝ සුද්ධ කරන එක. මට තාමත් පරමල් සුවඳ දැනෙනවා වගේ. ඒ තරම් ලස්සන අතීතයක්, ඒ තරම් අමතක කරන්න බැරි අතීතයක්.
ඇත්තරම මූුණට හිනාවක් ගේ අතීතයක්. ඒ අතීතයක් හැමෝටම තියෙන්නවන. නිදිමතක් දැනනවද දෙවින්දරා? නැත්තන් නොරිකුගේ කියවිල් අහලා තිබිච්ච නිදිමතත් යන්නම ගියාද? එහෙම වුණානම් ඒ ගැන පුදුම වෙන්නේ නැහැ නොරිකෝ. පුංචිම කාලේ පහේ පන්තියට යනකල් නොරිකෝ නංගිත් එක්ක ආත්තම්මලගේ ගේ ළඟ තිබුණු පුංචි ඉස්කෝලෙකට ගියා. ඒක හරිම සුන්දර කාලයක් දෙවින්දරා, දහම් පාසල් කාලේ වගේම. ආත්තම්මගේ ගේ පිටිපස්සේ ලොකු විල්ලියක් තියෙනවා. අපි එතනින් කෙටි පාරක් හොයාගෙන තමයි ඉස්කෝලෙට යන්නේ. නැත්තම් අපි ලොකු රවුමක් එන්න ඕනේ. අත්තම්ම උදේට අපි එතනින් ඉස්කෝලෙ පිටත් කරලා නොපෙනී යනකම් බලාගෙන ඉන්නවා. අපිත් අත්තම්ම තිතක් වෙනකම් බලබලා යනවා. හැබැයි මිනිස්සු කුඹුරු වැඩ කරන කාලෙට, නියරවල් වල මඩ තියෙන කාලෙට අපි රවුමෙන් ඉස්කෝලේ යනවා. මඩ තියෙන කාලෙට වෙලමැද්දෙන් යනකොට අත්තම්මවත් සීයවත් කැමති නැහැ. සීයා කොහොමටවත් කැමති නැහැ. සීයා තමයි අපේ සපත්තු හොදන්නේ. සීයා කියන්නේ මඩ ගාගත්තාම සපත්තු හොදන්න අමාරුයි කියලා. ඒ කාලේ හරිම සුන්දරයි. වතාවක් අලුත් වාරෙට අලුත් පාසල් පොත් දුන්නු දවසේ නොරිකෝ නංගිත් එක්ක හරි සන්තෝෂෙන් ගෙදර එන්නවා. එදත් නියරේ මඩ තියලා තිබුණා. ඉතින් නොරිකෝ නංගිත් එක්ක ඉක්මනට ගෙදර යන්න ඕන නිසා නියරේ දිගේ බොහොම අමාරුවෙන් අඩිතී තියෙනකොට පුංචි වක්කඩක් තියෙනවා දෙවෙන්දරා. අද ළමයි නම් මේ දේවල් දැකලවත් නැහැ.
හැබැයි අපි මේ දේවල් දකින්න වාසනාවන්ත වුණා. ඔන්න ඉතින් ඉස්සෙල්ලාම එතනින් ඉගුඩු වුණේ නංගි. එයා කිව නොරිකොට පොත් ටික දෙන්න. ඔයා පණනකම් මම මේ ටික තියාගන්නම් කියලා. මම ඉතින් සියසරයක් විතර පරිස්සම් වෙන්න කියලා පොත් ටික අලුත්ම පොත් ටික යාට දුන්නා. අනේ මේ කෙල්ල සේරම වතුර ටිකට ඇරියන දෙවෙන්දර. අඬන්නද කෑ ගහන්නද කියලා නොරිකොට හිතාගන්න බැරි වුණා. දෙන්නම බොහොම දුකින් තමයි ගෙදර ආවේ. අත්තම්ම නම් හොඳටම කෑ ගැහුවා. සිය පොත් ටික වේලලා දුන්නා. ඒ වුණාට තෙමුණට පස්සේ අලුත් ගතිය නැහැ. පහේ පන්තියේදී අපි ඒ පුංචි ඉස්කෝලේ ඇතැල්ලා රාජකීය විද්‍යාලයට ඇතුල් වෙනවා. ඒකත් හරි අපූර්ව මතකයක්. මම රාජකීය මතක ගැන මහා දේවල් ඔබට කියලා තියනවනේ දෙවෙන්දරා. පළවෙනි දවසේ රාජකීය විද්‍යාලයට ගිය පළවෙනිම දවසේ ඒක සුරංගනා ලෝකයක් වගේ කියලා හිතනවා. වෙනස් ළමයි පුංචි ඉස්කෝලේක සාමාන්‍ය දරුවොත් එක්ක අහිංසක දරුවොත් එක්ක ඉඳලා මේ වගේ තැනකට ගිහපුවාම ඒක හරි වෙනස්, හරි පුදුමයි. එක එක විදිහේ ළමයි. එතන තිබුණ ලොකු තරගයක්. අපි නිකම්ම තරගෙට තල්ලු වෙලා ගියා. හැබැයි අදටත් ඒ රාජකීය විද්‍යාලයෙන් ලැබිච්ච දේවල් තව ගොඩාක් කල් යනකල් අපිට ප්‍රයෝජනවත් වෙයි. ගොඩාක් කල් කියන්නේ මරණ කල්ම. පළවෙනි දවසේ විවේක කාලෙදී අපි අලුත් ළමයි හැමෝම පරණ ළමයින්ගෙන් අහගෙන කැන්ටින් එක හොයාගෙන ගියා. හැම ළමයෙක්ම තමන්ට කෑම ගන්න පොර කනවා. අපිට ඒක කරන්න බැහැ. අපිට පුරුදුත් නැහැ. අපි බලාගෙන හිටිය කොයි වෙලේ හරි ඒ කැන්ටිමේ ඉන්න ඒ පිරිසිදු කාන්තාව අපිව දකී කියලා. ඒ වුණාට ඒක උනේ නෑ දෙවෙන්දරා. කෑම ඉවරන එකම අපිට සිද්ධුනේ බලාගෙන ඉන්න. රාජකීය විද්‍යාලයේ තේමා පාඩේ පමානවව්. ඒ තේමා පාඩේ එතනින්ම පටන් ගන්න ඕනේ කියලා අපි තීරණය කළා. ජීවිතේ හරි පුදුමයි දෙවෙන්දරා. Thank you.
ජීවිතයේ සමහර දේවල් තියෙනවා දෙවෙන්දරා, අපි බලාගෙන ඉඳලා සතුට වෙන. ඉරහඳ වුණත් ඉරට වඩා සඳට මිනිස්සු කැමති, සඳ හරිම සෞම්‍ය නිසානේ. ඉරෙන් ලැබෙන එළියෙන්ම සඳ ආලෝකමත් වෙනවා කියන එක කොහොම වුණත් කැමති ඉරට වඩා හඳට. වත්තේ ගස්වල ලස්සන ලස්සන මල් පිපිලා තියෙනකොට අපි ආසයි ඒව අල්ලන්න, කඩන්න, සුවඳ බලන්න. අපේ අම්මා හැමදාම කියනවා, ඇයි ඔයාලට පැත්තකට වෙලා ඉඳලා ඕක රස විඳින්න බැරි? ඒකත් ඇත්තනේ දෙවෙන්දරා. ගෙදර ඉන්න පුංචි පූස් පැටියා ඇඳට වෙලා හරි කොහාට හරි වෙලා ගුලි වෙලා ඉන්නව දකිනකොට අපිට බලන් ඉන්න බෑ. අපිට ඕන ගිහිල්ලා යාව තුරුල් කරගන්න, හුරතල් කරන්න, මිරිකල දාන්න. අම්මා එතකොටත් කෑ ගහනවා, ඔයාලා සතෙකුට ආදරේ කරන්න දන්නේ නෑ. ඔහොම නෙමෙයි සත්තුන්ට ආදරේ කරන්නේ. එයාලටත් ඔයාලට වගේම රිදෙනවා, ඔයාලට වගේම එයාලටත් නිඳ සුවපත්. ඒක ඇත්තනේ දෙවින්දරා. ඒත් ඉතින් අපිට හිතෙන්නම ගිහිල්ලා පූස් පැටියව හුරතල් කරන්න, මිරිකන්න. අතින් අල්ලන්නේවත් නැතුව, ළඟපාත දකින්නවත් නැතුව, ඒත් අතාරින්නවත් බැරි දේවල් අපේ ජීවිතවල කොච්චර තියෙනවද? අතාරින එක තමයි හොඳම දේ. හැමෝම මෙහෙම කියනවනේ දෙවෙන්දරා. සමහර දේවල් තියෙනවා අතාරින්න බැරි. සමහර දේවල් තියෙනවා කාලයක් ගිහිල්ලා හරි අතාරින්න ඕනි. අල්ලගත්තොත් නේ අතාරින්න ඕනේ දෙවෙන්දරා. අල්ලගන්නෙත් නැතුව, අතාරින්නෙත් නැතුව බලාගෙන දේවලුත් තියෙනවනේ. එක්ක අල්ලගන්න ඕනි, නැත්තම් අතාරින්න ඕනි. ඔය දෙකටම නැතුව මැද ජීවත් වෙන එකත් කරුමයක් දෙවෙන්දරා. නොරිකුට ඒ මිත්තෙනවා. මේ වෙලාවට නොරිකු කියවන හැම දෙයකම සමහර විට තේරුමක් නැතුව ඇති. මට දුක හිතෙයි කියලා ඔබ ආගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. ඔව් ඉතින් මං කියන දේවල් අහන් හිටියේ නැත්තම් මට දුක හිතෙයි තමයි. එහෙමයි කියලා බොරුවට අහගෙන ඉන්න වගේ පෙන්වන්නත් හොඳ නෑ දෙවින්දරා. කවුරු හරි අපිත් එක්ක කතා කරනකොට අපි සම්පූර්ණ අවධානය ඒ කෙනාට දෙන්න ඕනි. එතකොට කතා කරන කෙනාට සතුටුයි. මං කියන දේවල් අහන් ඉන්නවනේ කියන සිතිවිල්ල හිතට එනවනේ. හොඳ ඇහුම්කන් දෙන්නෙක් කෙනෙක් ලේසි නෑ. ඔබ හොඳ ඇහුම්කන් දෙන්නෙක් දෙවින්දරා. ඒකනේ නොරිකෝ නැවතිල්ලක් නැතුව මේ තරම් දේවල් කියවන්නේ. සමහර දේවල් තේරුමක් නැතුව ඇති. ඒත් ඔබ අහන් ඉන්නවනේ. අපි හැමෝටම හොඳ හැම්කන් දෙන කෙනෙක් ළඟ ඉන්න ඕනේ දෙවෙන්දරා. අපේ තාත්තා ඉන්නකොට අපේ අම්මා කියන හැමදේම අහගෙන හිටියා. ඒ දවස්වල නංගී මමයි තාත්තට හිනා වෙනවා. තාත්තට වෙන වැඩක් නැද්ද කියලා අහනවා. අම්මටත් කියනවා තාත්තට කනක් ගැහලා ඉන්න දෙන්න කියනවා. අම්මා දවස පුරාම කන්තෝරුවේ සිද්ධ වෙන දේවල් ඔය හැමදේම තාත්තට රැයට කෑම කන වෙලාවේදී කියන්න ගන්නවා. තාත්තා කන ගමන් අහගෙන ඉන්නවා. සමහර වෙලාවට අපි අහනවා කන වෙලාවේදී කතා කරන්න හොඳ නෑ කියලා අම්මා නේද අපිට කියලා තියෙන්නේ කියලා. එතකොට අම්මට තරහ යනවා. දැන් තාත්තා නැහැනේ දෙවෙන්දරා. ඉතින් අම්මා කියන දේවල් අපි අහගෙන ඉන්නවා. ඒත් අපිට තරහ යන්නවත් ලුරිසුමක් දැනෙන්නවත් නැහැ. අපි කියන දේවලුත් අම්මා අහන් ඉන්නවනේ. මං කියන දේවල් දෙවෙන්දරා අහන් ඉන්නවා කියලා හිතන එකත් සැනසෙල්ලක්, සතුටක්. අපේ ජීවිතේ කවුරු හරි වෙනුවෙන් පොඩිම හරි දෙයක් කරන්න පුළුවන් නම් අපේ මරණයට කලින් ඒක කොච්චර වටිනවද දෙවින්දරා? රිද්දෙනේකට වඩා රිදුලා ඉන්න මිනිස්සු සනසන එක කොයිතරම් වටිනවද? Thank you.
දවස්වල පරාක්‍රම සමුද්‍රයේ වතුර හිඳිලා දෙවෙන්දරා. හිඳිලා කියන්නේ හොඳටම හිඳිලා නෙමෙයි, අඩු වෙලා. හැබැයි ඉස්සරහට එන්නේ වහින කාලෙනේ වැව පිරෙයි. අද දවල් නගරයට යනකොට, වැව ළඟින් යනකොට අතීතයක් මතක් වුණා. මං දැක්ක වැවේ ඈත එකට අලි රංචුවක් ඉන්නවා. ඒගොල්ලන් වතුර බොන්න වැව ළඟට ඇවිල්ලා. විදේශ සංචාරකයෝ සේරම කැමරා අම්පන්න ටික අටවගෙන ඒගොල්ලන්ව කැමරාව ඇතුලේ හිර කරගත්තා. ලස්සනයි ඇත්තටම. ඉස්සර අපි වැවට නාන්න යනවා දෙවෙන්දරා. සෙනසුරාදා ඍත දවස්වලට තමයි වැඩිපුරම යවෙන්නේ. සතිය දවස්වල අම්මයි තාත්තයි දෙන්නම කන්තෝරු යනවා. අපි ඉස්කෝලේ යනවනේ. සෙනසුරාදාට ඉරිදට නිවාඩුනේ. ওই දවස් දෙකේ අපි වැවට නාන්න යනවා. ඒක හරිම ලස්සන අත්දැකීමක්. යන්න කලින් අම්මා දස පනතම අපිට දාලා තමයි එක්කන් යන්නේ. ඈතට යන්න බෑ.
ඇහෙන දුරෙන් ඉන්න ඕනේ, පීනන්න තහනම්, කිමි දෙන්න තහනම්, ඉන ගාවට වතුර තියෙදි නවතින්න ඕනේ, වතුර වලින් ගහගන්න බෑ, ගොඩක් නීති. හැබැයි තින් ඔය එක නීතියක්වත් අපි පිළිපදින්නේ නම් නැහැ. අම්මා රෙදි ගොඩාක් අරගෙන යනවා. සතිය පුරාම ඇඳපු සාරි, අපි ඇඳු, තිර රෙදි ඇතිරිලි, වැවයුරේ අම්මා ඒව තියාගෙන සෝදනකොට දංගීමමයි අම්මගේ කටහඬවත් ඇහෙන ඉතුරට පීනලා ඉවරයි. අම්මා හැරිලා බලනකොට අපි නැහැ. අම්මා නැගිටලා කෑ ගහනවා. හොඳටම කෑ ගහනවා. ඉතින් අපි දෙන ගොඩට පීනනවා. ගුටියක් දෙකකුත් වදිනවා. ඇඟේ සබන් ගාලා තියෙනකොට අම්මා ගහන පාරවල් හරියට රිදිනවා දෙවෙන්දරා. එහෙමයි කියලා ඉතින් අපි කරන දේවල් නැවැත්තුවෙත් නැහැ. වතුර වලින් ගහගන්න එපා කියලා කියන්නේ කනට වතුර යන නිසා. හැමදාම වැවේ ඉඳන් එන්නේ කනට වතුර කියලා. ඇස් රතු වෙලා. හැම සෙනසුරාදා ඉරිදම දවසකම හවසට අපේ අම්මා කියන්නේ ආයෙනම් ඔයාලත් එක්ක වැවට යන්න. ඒ වුණාට ඊළඟ සෙනසුරාද අපි වැවටත් යනවා. ඒ වැරද්දම කරනවා. ඒ ගුටියම කනවා. අද වැව ළඟින් යද්දි මට ඔය දේවල් මතක් වුණා. හිතාගත දෙවෙන්දරාට මේක කියන්නම ඕනේ කියලා. දැන් නම් අපි වැවෙන් නාන්න යන්නේ නැහැ. ඉස්සර පිරිසිදුවට තිබිච්ච තැන් දැන් හරිම අපිරිසිදුයි දෙවෙන්දරා. දැන් මිනිස්සුන්ට කිසිම දෙයක වටිනාකමක් නැහැ. මිනිස්සුන්ට තියෙන තරංගයක්, තව කෙනෙක් එක්ක තරංගයක්, ඊර්ෂ්‍යාවක්. මිනිස්සු ආදරණීය නැහැ දැන් ඉස්සර වගේ. ඉස්සර පුංචි කාලේ අම්මයි තාත්තයි කන්තෝර ගීපුවාම දංගීමා ඉස්කෝලේල දෙකට ගෙදර ආවට පස්සේ අපිව බලාගන්න වටේම නැන්දලා මාමලා හිටියා. ඒගොල්ලන් අපිව තනියෙන් ගෙදර තියන්නෙත් නැහැ. දැන් එහෙම නැහැනේ දෙවෙන්දරා. තමන්ගේ දරුවා ගැන විතරයි හිතන්නේ. තමන්ගේ දරුවා පරිස්සම් වෙලා හිටියොත් ඇති කියලා හිතන්නේ. හැමෝම මේ හිතනකොට මේ ලෝකේ ආදරණීය වෙන්නේ නැහැනේ දෙවෙන්දරා. ආදරණීය මිනිස්සු හරිම හිඟයි. වාසනාවකට ඔබ ආදරණීයයිනේ දෙවෙන්දරා. Nita sayonu ee nita
කිසිම නොරිසුමකින් තොරව කොහාටම හරි වෙලා ඉඳගෙන නොරිකු කියන හැමදේම අහගෙන හිටියා නේද දෙවෙන්දරා? ඉතින් දැන් ඔබ නිදන්න. සුවෙන් නිදන්න. නොරිකු කැමති දෙවෙන්දරා සුවෙන් නිදනවට. නිින්ද විතරක් නෙමෙයි, දෙවෙන්දරාගේ හැම ඉරියව්වක්ම සුවපත් වෙනවටයි නොරිකු කැමති. නිින්ද හරි වටිනවා දෙවෙන්දරා. නිින්දර කොච්චර නිින්ද වටිනවද කියලා තේරෙන්නේ නිින්ද නැති මිනිස්සුන්ට. ඒ නිසා දැන් ඔබ නිදන්න. නොරිකුත් නිදන්න උත්සාහ කරන්න. හැමදාම කියනවා වගේ දෙවෙන්දරා දකින එකම එක හීනේකාරි නොරිකු කැමති දෙවෙන්දරා මුණගැහෙන්න. සතුටෙන් ඉන්න දෙවෙන්දරා. මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම නිරෝගීව සතුටෙන් ඉන්නවට නොරිකු කැමති. ඔබ, මගේ පවුලේ අය, මගේ යාළුවෝ, නෑදෑයෝ හැමෝම මේ වෙලාවේ නොරිකු කතා කරනවා අහගෙන ඉන්න දෙවෙන්දරත් සැනසීමෙන් ඉන්න ඕනේ. සුබරාත්‍රියක් දෙවෙන්දරා. සදාකල්ලිම දයාබර නොරිකු. දෙක දිහා බලන ඔබේ ඇස් කියන කතාව තේරුම් ගන්න පුළුවන්, මගහැර යන්න පුළුවන්. සිත් මල සූදාගෙන ගලන සුවඳ මුදුනාට මතකේ ඉන්නත් පුළුවන්, අමතක වෙන්න පුළුවන්. සාගර ජලය තරමට ආදර සුවඳ නිම්නට ආවෙන සුළඟ තරමට ජීවන ගමන දුර ඇත. තව මොහොතක් හිතන් දවසක් දෙකක් දෙන්න, එතකොට පුළුවන් වෙයි අපිටම අපගේම වෙන්න, අපිටම අපගේම වෙන්න. ඇස් දෙක දිහා බලන ඔබේ ඇස් කියන කතාව තේරුම් ගන්න පුළුවන්, මගහැර යන්න පුළුවන්. අතරට කඳුලක් එන්න ඉඩ තියේ, ඌරුවේ කරපු පවකට දෙපසට වෙන්න හරි හිතේ. සුවඳින් දුරක් යන්න, සැකයින් දුරස් වෙන්න, මේ හමුවීම සඳහා සංසාරෙට එළිය දෙන්න, සංසාරෙට එළිය දෙන්න. ඇස් දෙක දිහා බලන ඔබේ ඇස් කියන කතාව තේරුම් ගන්න පුළුවන්, මගහැර යන්න පුළුවන්. සිත් මල සෝදාගෙන ගලන සුවඳ මුදු මතකේ ඉන්න පුළුවන්,
අඩ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ.